විනුවන් හඳුනා ගනිමු සැලසුම් තුළින් ජීවිත සාර්ථකත්වයට දසගුණ සංඛ්‍යාත දරුවන් අතරින් සරසම් වරම් ලද ඔබ අධ්‍යාපන මාවතේ දිනුවන් ඒ වගේම අනාගත වැඩ ලෝකෙට පිවිසෙන බලාපොරොත්තු වෙන ඔබ අනාගතයේ රැකියා ශිෂ්ටාචාර සොයමින් සිටින ඔබට අපි මේ ශිෂ්ටේ දිනුවන් පිළිබඳ ටිකක් කතා කරමු අපි ඔවුන් හඳුනා ගන්නමු කවුරුන්ද කියලා දසගුණ සංඛ්‍යාත දිනුවන් අතරින් මේ අපි කීප දෙනෙක් පිළිබඳව දැනුවත් වෙමු දැන් ඔබට මේ තිරය දිස්සෙනව නේද ඔබ නිතර දකින දැකපු කෙනෙක් ගැන ඒ තමයි කුසලතා රැසකින් හිබි අපූර්ව සංකලනයකින් තියෙන පුංචිලෙක් ඒ හිසු ගොම්මස් ඔහු මාතර ඉපදිලා මාතර සර්විස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබලා මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා පිවිසෙනවා දව ගණිත විෂයෙන් උසස් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයෙන් බරම් ලබන්න ඔහු වයස අවුරුදු 19 දී කොකාකෝලා ආයතනයේ අලෙවිකන ශිෂ්‍යය සම්බන්ධයෙන් ඔහු වසර එකමාරක් වැනි කෙටි කාලයක් තුළදී විධායක නිලධාරියෙකු ලෙස උසස් වීමක් ලැබෙනවා ඒ වගේම මෙහි වසර 11ක් සේවා කාලයක් සිදු කර ගන්නවා ඒ අතරේදී ඔහුට විදේශීය සංචාර විදේශීයන් හඳුනා ගැනීමේ අවස්ථාව ලැබෙනවා එහිදී ඇමරිකානු වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ලෙස සේවය කළා තියෙනවා වර්තමානයේ ඔහු ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස වෙවුරෝඩ් ආයතනයේ සේවය කරනවා ක්‍රීඩාව කලාව ආදී බහුවිධ කුසලතාවයන් තම වෘත්ති ජීවිතයට එකතු කර ගන්නා ඔහු සුවිශේෂී පුද්ගලෙක් වෙනවා ඒ වගේම විටක ඔහු බැරෑරුම් රාජකාරී කරන විධායක නිලධාරියෙක් වගේම කතිකෙක් ලේඛකෙක් ගායකයෙක් රංගන ශිල්පියෙක් මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට අපිට දකින්න අවස්ථාව ලැබෙනවා බලන්න ඔබට මේ තිරය දිස්සෙන රූපේ මතකද කියලා මීට මාසයකට විතර පෙර අපි කවුරුත් දැකපු දෙයක් මේ මොකද්ද මේ නව කැලණි පාලම අපේ ඉතින් මේ නව කැලණි පාලම ව්‍යාපෘති අධ්‍යක්ෂිකා විදිහට වැඩ කරේ කාන්තාවක් ඇය නමින් දර්ශිකා ජයසේකර ඔබ හලති දැකලති ඇගේ පින්තූර නිතරම පුවත්පත්වල පළ වුණා ඇය උපදින්නේ හද්දා පිටසර ගමක් වෙන වැලිමඩ අඹගස් දෝ කියන ග්‍රාමයේ එහිදී අඹගස් දෝ සුමන ජ්‍යෝති විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපන ලැබන ඇය ශිෂ්‍යත් විභාගයෙන් පසුව බණ්ඩාරවැල මධ්‍යම මහාවිද්‍යාලයට ඇතුළත් වෙනවා එහිදී ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ඇය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගෙන කොළඹට පැමිණෙනවා ඇයගේ දෙමව්පියන් විදිහට අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු තාත්ත විදුහල්පතිවරයෙකු විදිහට කරනවා ඇය පහේ පන්ති ඉන්න අවස්ථාවේදී ඇගේ මව අසනීප තත්ත්වයට පත් වෙනවා ඇය ඒ අවස්ථාවේදී ගෙදර සියලු කටයුතු බලා කියාගෙන අධ්‍යාපනය ලබන කාලෙදී ඇය ඒ අත්දැකීම ජීවිතයට අරගෙන ඇය ලබනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මෙහිදී ඇය හැමතිස්සෙම කතා කරන්න කියන්නේ හැමෝටම ඇය කරන හැම පුංචිම දේ වුණත් නිවැරදිව දක්ෂ විදිහට කරන්නේ නැහැ හැමදාමත් පෙරමුණ චූටි කාලේ ඉඳලා මේ වගේම ඇයට මිතුරු මිත්‍රියන් බොහොම අවංකව ආශ්‍රය කරන්න ඇය පෙළඹුණා ඒ වගේම ඇය වැඩ කරන ආයතනයට ඉතා ගෞරවනීය විදිහට සැලකන්න වැඩ කරන ඉහළ නිලධාරීන්ට ගෞරව විදිහට සැලකන්න ඇය පුරුදුලා සිටියා මේ ඇයගේ ශක්තියයි ඇය මේ විදිහට දුර ගමනක් යන්නට අරිතානෙ වැඩිලා තියෙන්නේ පුංචි කාලේ ඒ ලැබුණු පන්නරේ ජීවිතයේ ආදර්ශයක් විදිහට ඇය හැමදාමත් කියන්නේ චූටි කාලේ ලබන අත්දැකීම් තමයි ජීවිතේ අපි ඉහළට ඔසවගෙන යන්නේ කියන එකයි අපි බලමු තවත් කෙනෙක් ගැන ඔබ මේ හොඳින් දන්නා කියන ලෝකේ දිනාගත්ත ලෝකේ ජනහත් දිනාගත්ත පුජ්‍යලේ මේ තමයි ඉන්දියාවේ ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉස්ලාමීය පවුලක උපත ලබන ඔහු දිලිඳු දරුවෙක් විදිහට ඔහුගේ පියා කම්කරුවෙක් විදිහට පාලම් පාරුවෙක් විදිහට රැකියාව කරන අතරෙදි ගෙදර තියෙන ආර්ථික තත්ත්වයේ හේතුවෙන් ඔහු ගෙවල් පුවත්පත් අරගෙන ගෙවල් වලට ගිහින් විකුණනවා ඒ දෙගෙදර තියෙන අඩුපාඩුකම් සහ ගෙදර තියෝගේ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් ලබා ගැනීම සඳහා මිසි අඩුපාඩුකම් මැද ජීවත් වෙන ඔහු භෞතික විද්‍යාව පිළිබඳ උපාධියකින් විශ්වවිද්‍යාලයෙන් පිට වෙනවා ඒ වගේම මදුරාශි තාක්ෂණ විශ්වවිද්‍යාලයේද ඔහු ගගන ඉංජිනේරු තාක්ෂණවේදී විදිහට විශ්වවිද්‍යාලයෙන් පිට වෙනවා අගමැති ඉන්දිරා ගාන්ධි සමයේදී රොකට් නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය නොලැබෙන අවස්ථාවක මොහු පෙරමුණගෙන එම අනුමැතිය ලබාගෙන රොකට් නිෂ්පාදන සඳහා ඉන්දියානුවන් කොළඹ වුණා එහිට ගරු කිරීමක් විදිහට ඉන්දියානුවන් 2002 දී ඔහු ජනාධිපති ධුරයට පත් කරගන්න ලබනවා ඒ වගේම ඔහුගේ වෘත්තීය හැකියාව තරුණයා සඳහා වන ආකල්ප සංගමයේ වැඩසටහන් තරුණයන්ට සේවය කිරීම ඒ වගේම කුඩා දරුවන් සමග සම්බන්ධ වීමේ නොව ගොඩක් ආකල්ප සංගමයේ වැඩසටහන් නිරත වෙනවා මේ අසහාය නායකයා 2015 ජූලි 27 වෙනිදා ඉන්දියාවේ ෂින්ලෝ මෙගාලාහි අබා ප්‍රාප්ත වෙනවා එහිදී ඔහු අවසාන ඉල්ලීමක් විදිහට සඳහන් කරලා තියෙනවා මා මල දවසට රටේ නිවාඩු දිනයක් ප්‍රකාශ කරනවා වෙනුවට එදිනට නිවාඩු නොගෙන දින දෙකක වැඩ
එදිනට කරනවා නම් ඒ මට කරන ලොකු ගෞරවයක් ලෙස. දී නොවන්න අතරින් අපි මාටින් වික්‍රමසිංහ ශූරීන් ගැන කුඩා කාලේ ඉඳලා අහලා තියෙනවා. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේදී උසස් පෙළ අධ්‍යාපන ලැබන හැම ශිෂ්‍යෙක්ම දකිනවා ඔහුගේ නවකතා පොත් කියවලා තියෙනවා. අපි ඊළඟට සෙන්දා පන්විතාන මහත්තයා ගැන බලමු. ඔහු දක්ෂ ලේඛකයෙක් වගේම ලක්ෂණ ගවේෂණ ශිල්පියෙක්. ඒ වගේම පුරා විද්‍යාව සම්බන්ධ තොරතුරු රැසක් අපිට හෙළි කරලා තියෙන විද්වතෙක්. ඊළඟට අපි බලමු රාජා බෝවලගේ මහතා. ඔහු තමා නිපලයක් ආයතනයේ අධිපති. ඔහු කුඩා කල බොහොම දුෂ්කර ජීවිතයක් ගත කර දුෂ්කර අධ්‍යාපනයක් ලබාගෙන මෙතෙන්ට පැමිණි කෙනෙක්. විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් තියෙන ඔහු අද තීන්තාලේපන සමාගමක අයිතිකරුවෙක් විදිහට හොඳ ලොකු ව්‍යවසායකයෙක් විදිහට ලෝකෙම ජයගෙන තියෙනවා. අපි මේ ළඟට බලමු සේන නානායක්කාර මහතා පිළිබඳ. එතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක ඉපදිලා බොහෝම දුක් විඳලා කම්කරුවෙක් විදිහට පිය රැකියාව කරනවාදී පවුලෙන් 9 දෙනෙකු සමාජිකයන් සිටින පවුලක එතුමා විශ්වවිද්‍යාලයට සඳහා තේරිපත් වෙනවා. ඔහුගේ මමත් පියත් එකතු වෙලා දරමිටි බැඳගෙන ඇවිල්ලා අනුරාධපුරයේ පොසම් කාලෙට දරමිටි විකුණනවා. එහෙම දුෂ්කර ගමනක් ආපු ඔහු අද රජරට විශ්වවිද්‍යාලයේ හිටපු අංශාධිපති විදිහට කටයුතු කරා. ඔහු මේ වන විට ගුවන්විදුලි රාජ්‍ය උපදේශන සභාවේ සභාපති ධූරයේ හොබවනවා. ඊළඟට බලමු රංගික හල්වතුර මහතා පිළිබඳ. ඔහු දැනට ලංකාවේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ලාබාලතම ඉංජිනේරුවරිය විදිහට තමයි කටයුතු කරන්නේ. තිරසර ගොඩනැගිලි ද්‍රව්‍ය සොයා ගැනීම පිළිබඳව හොඳම විද්‍යාඥ සහ ලාබාලම විද්‍යාඥයා විදිහට ලොව සුපතල රංගික හල්වතුර මහතා ලෝක විද්‍යා ඇකඩමියෙන් පිදෙන ජාත්‍යන්තර සම්මානෙන් පිදුම් ලබන කෙනෙක්. ඒ වගේම සුගත් තිලකරන්ද මහතා. ඔහු ගැන මටත් වඩා හොඳට ඕගොල්ලෝ දන්නවත් ඇති. සුගත් තිලකරන්ද කියන්නේ අපේ දක්ෂ ධාවන ශූරයෙක්. අපේ රටේ මල්ල ක්‍රීඩා ශාස්ත්‍රයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන සුගත් තිලකරන්ද මහත්මා ආසියානු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගවලදී රන්හා ලෝකට පදක්කම් දිනු ක්‍රීඩකයෙක්. අපි අද කතා කරේ ලෝ දිනුවන් කීප දෙනෙක් පිළිබඳ, ලෝ ජයග්‍රහණය කරවුවන් කීප දෙනෙක් පිළිබඳව. ඔවුන් අපිට වන්නටත් අපි ඔවුන් වන්නටත් අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ගෙන් ගත හැකි සාර්ථක වූ තැන් වලින් අපි උදාහරණ අරගෙන, අසාර්ථක වූ තැන්දී අපි අත්දැකීම් අරගෙන අපේ ජීවිතයේ ගොඩනගන්නට අපි උත්සාහ ගමු. අපි නිර්මාණශීලී විදිහට හිතන්නට, අපි තාක්ෂණික විදිහට හිතන්නට පුරුදු වෙන්නට ඕනේ. ජීවිත දර්ශනය කියන්නේ ජීවිතය අපි තීරණ ගන්නේ ඒ දර්ශනයන් අනුව. එහෙමනම් අපි බලමු අපි ජීවත් වෙන්නේ කුමන පරිසරයකද, අපි ආශ්‍රය කරන්නේ කවුරුන්ද, අපි කන්නේ බොන්නේ කොහොමද, අපේ වටපිටාව කුමන වටපිටාවක් විය යුතුද, මේ හැම තීරණයක්ම ජීවිත දර්ශනය ඇතුළත තමයි තියෙන්නේ. එහෙදී අපිට ජීවිත දර්ශනයේදී අපිට ජීවිතයේ අරමුණක් හදාගන්නට වෙසිද්ධ වෙනවා. අරමුණේදී අපි අධ්‍යාපනය අරමුණු, වෘත්ති අරමුණු, සමාජීය අරමුණු වගේම පුද්ගලික අරමුණු ලෙස අපි අරමුණු ගොඩනගා ගන්නවා. එහෙදී අපි අධ්‍යාපනික අරමුණ විදිහට අපි උසස් අධ්‍යාපනය ලබන්නේ කොයි විදිහටද, මොන වගේ පුහුණු වීම අපිට ලැබෙනවද, මොන වගේ සේවා පුහුණුවක් අපිට අවශ්‍ය වෙන්නේ, අපි ඒ වගේ දේවල් තීරණය කරන්නේ අපි අධ්‍යාපනයේදී. එතකොට අපි වෘත්ති අරමුණක් කියලා කියන්නේ අපි මොකරන්නේ, මොන වගේ රැකියාවක්ද, අපිට ඒ රැකියාවේ ලැබෙන දේවල් මොනවද, අපිට රැකියාවත් එක්ක යන්න පුළුවන් දුර කොච්චරද, අපි මේ හැමතැනම හිතන්නේ වෘත්ති අරමුණුත් එක්ක. ඒ වගේම අපි සමාජීය අරමුණු, අපි සමාජයේ කොයි වගේ කෙනෙක් විදිහට පිළිගන්නේ, අපි සමාජයට මොනවද කරන්නේ, අපේ මොනවද සිද්ධ වෙන්නේ, ඒ වගේ දේවල් අපි සමාජීය අරමුණු විදිහට අරමුණු සකස් කර ගන්නවා. ඒ වගේම පුද්ගලික අරමුණු. පුද්ගලික අරමුණ වලදී අපි ගෙයක් දොරක් හදා ගන්නම් එහෙම කොහොමද කරන්නේ, අපි වාහනයක් ගන්නම් කොහොමද කරන්නේ, ඒ වගේ අපේ පුද්ගලික කාරණා සම්බන්ධයෙන් අපි යම් යම් අරමුණු ගොඩනගා ගන්නවා. ඉදිරි ජීවිතයේ සැලසුම් කිරීමේදී අපි අරමුණු ගොඩනගා ගත යුතුයි. ඒ අරමුණු වලදී අපි අරමුණක් හදාගන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ලක් කියන්නේ යමක තීරණ ගැනීම, සංවිධානය කිරීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම වගේ දේවල්. එතකොට හොඳ සැලසුමක් තියෙන්නට ඕනේ මේ ජීවිතයේ අරමුණු ගොඩනගා ගැනීමේදී. අරමුණකදී අපි ඉලක්කයක් සකස් කරගන්න ඕනේ. ඉලක්කයක් කියන්නේ අපි අරමුණ හඹා යෑම. අරමුණ හඹා යෑමේදී ඉලක්කයක හැමතිස්සෙම තියෙන්න ඕනේ ස්මාර්ට් බව. ස්මාර්ට් කියලා අපි ඉලක්කයකට කියනවා. ඉලක්කයක් අපිට යථාර්ථවාදී වෙන්න ඕනේ. අපිට ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. අපි ඉලක්කයක් හදා ගන්නකොට ඒ දේවල් ගැන හිතන්න ඕනේ. ඒ ඉලක්කයේදී අපිට හිතනවා අපි අද ඉන්න තත්ත්වය කොහොමද කියලා.
සවාපි අවුරුදු 5කදී සවාපි 10කදී කොහොමද අපේ ඉලක්කයට අපි යන්නේ එහෙමනම් අපි මේ වෙනකොට ඉලක්කය සපුරා ගැනීම සඳහා සැලසුම් සකස් කරලා තියෙන්නට අවශ්‍ය වෙනවා සැලසුම් සකස් කිරීමේදී අපිට නිකම්ම සැලසුම් සකස් කරන්නට බැහැ අපි ඒ සඳහා තියෙන අවස්ථාවන් කීපයක් බලමු සැලසුමක් සකස් කරනකොට අපි ළඟ තියෙන ශක්ති දුර්වලතා තර්ජන වගේම අවස්ථාවන් ගැනත් අපි දැනගන්නට අවශ්‍ය වෙනවා ඒ වගේම අපිට තියෙන ශක්තියින් මොනවද අපිට දැන් ශක්තියින් කියන්නේ අපි ළඟ තියෙන එක අපිට භාෂා හැකියාව දැනුම මොන හරි දේවල් අපිට දෙන ශක්තියින් එතකොට අපි ළඟ තියෙන දුර්වලතා විදියට අපි සමහර අලස වෙන්න පුළුවන් කම්මැලි අය ඉන්නවා මේ අවස්ථාවන් වලට කැමති නැති අය ඉන්නවා එතකොට ඒවා අපේ දුර්වලතා විදියට අපි දකිනවා ඒ වගේම අවස්ථාවන් විදියට අපිට තියෙන මොගමක් කිරීමර දින අවස්ථාවදී අපි අවස්ථාව ලබා ගන්න නැත්නම් ඒක අපෙන් ගිලින එක අවස්ථාවක් වෙනවා අභියෝග තර්ජන අපිට මේ හැම දෙයකටම අපි දැන් කතා කරේ මුලින් දිනුවන් ගැන දිනුවන් හැම තිස්සේ මේ අභියෝග තර්ජන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතේට අවස්ථාවක් කරගත්ත විදිය ගැන එහෙමනම් මේ අවස්ථාවන් අපේ දුර්වලතා දිනේවා මගේ අරගෙන දුර්වලතා ශක්තිමත් විදියට ශක්තියක් විදියට අරගෙන අවස්ථාවන් අපේ තර්ජන අපේ අවස්ථාවක් කරගෙන අපි මේ අර මුණ ගොඩ නගා ගන්නට ඕනේ සැලසුම් කරන්නට ඕනේ. ඒකට අපි කියනවා ශද්ධ අර්ථ විශ්ලේෂණය කියලා. ලෝකේ කාලයෙන් කාලයට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ මිනිසු නිසා මේ ලෝකේ මිනිසාට හිතකර පරිදි විනාශ කරන්නට දියුණු කරන්නට හැකි විය. වානර යුගයේ සිට නවීන තාක්ෂණ යුගය දක්වා ලෝකේ මෙතෙන්ට පැමිණලා තියෙන්නේ මිනිසාගේ සිතේ පහළ වූ සිතුවිලිත් එක්ක. අරමුණුසේ මෙහෙවා දැඩි අදිෂ්ඨානයක් සොයන් පෙළඹීමක් හිතුව ක්‍රියාත්මක වූ නිසයි. එතෙන්දී ශාරීරික අවශ්‍යතා විදිහට අවශ්‍යතාවයන් අනුව අරමුණු සැකසීම සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතයේ උපරිම තත්ත්වයට පත්වීමට සැලසුම් කරනවාද නැත්නම් වෙනත් තත්ත්වයකදී සෑහීමකට පත්වන්නේද? මේ කුමන අවස්ථාවක ඔබ සෑහීමකට පත්වන්නේද යන්න ඔබ තීරණය කළ යුතු වෙනවා. ඒ වගේම ඔබගේ තීරණ අනුව ඔබට අවශ්‍ය ස්ථානයේ ළඟා වීමක් අරමුණු සකස් කරගන්න හැකියාවකුත් තියෙනවා. එහෙනම් ඔබේ අවශ්‍යතා යන අනුව ඔබේ ශාරීරික අවශ්‍යතා විදිහට අපි ගතහොත් ශාරීරික අවශ්‍යතා කියන්නේ අපේ එදිනදා ජීවිතේ අපි ලබන ජලය, ආහාර, පෝෂණය මේ වගේ දේවල් තමයි අපේ ශාරීරික අවශ්‍යතාන් විදිහට අපි දකින්නේ. එතනින් එහාට ගියාම අපේ තවත් අවශ්‍යතාන් කොටසක් ගොඩ නැගෙනවා. ඒක අපේ සමට වයසත් එක්ක වෙන්න පුළුවන්. සිතුවිලිත් එක්ක වෙන්න පුළුවන් ඒක ආරක්ෂක අවශ්‍යතාවයක් විදිහට. එතකොට ආරක්ෂාවස හැංගීම්, අපේ හැංගීම්, අපේ ආරක්ෂාව, අපේ අයිතිවාසිකම් ගැන අපි කතා කරනවා. ඒ වගේම සමාජීය අවශ්‍යතාවයක්. සමාජීය අවශ්‍යතාවයක් විදිහට අපි ගත්තොත් අපිට වෙන්නේ අපි සමාජයේ කොතනද ඉන්නේ? අපිට සමාජයේ මොනවද අපිට ලැබෙන්නේ? අපි සමාජයට මොනවද කරන්න කියන එක ගැන. ඒ වගේම තවත් අවස්ථාවකදී අපි තවත් උපරිමයට යනකොට අපිට දැනෙනවා සමාජ ගරුත්වය අපිට අවශ්‍යද කියන එක. අපි සමාජ ගරුත්ව අවශ්‍යතාවයේදී අපිට කෙනෙක් ගරු කරන විදිහ, අපි තවත් කෙනෙකුට ගරු කරන විදිහ, අපිට ගරුත්වය ලැබෙන විදිහ, අපි මේ හැම දෙයකටම කැමතියි. එහෙනම් අපි මේ කැමැත්තත් එක්ක අපි අරමුණු තමයි අපේ ගොඩ නැගින්නේ. අපිට සමාජය අපිට දකින විදිහ, සමාජය අපිව අපිට දක්වන ගරුත්වය මේ වගේ දේවල් එක්ක අපි අපේ ජීවිතයේ අවශ්‍යතාවයන් දුරලක්ෂ සකස් කරගන්නවා. ඒ වගේම ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවයක් විදිහට. ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවයක් කියන්නේ ජීවිතේ උපරිම සතුට හා තෘප්තිය ලැබීම සඳහා සැපිය යුතු අවශ්‍යතාවයක් විදිහට. මේක සමහරවිට අපි ආගමික අවස්ථාවක් වෙන්නත් පුළුවන්. අපි තැනකදී ලබා ගන්න ආධ්‍යාත්මික තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ තමයි අපේ ජීවිතයේ අවශ්‍යතාවයන් එකිනෙක ඉහළට එසවීමේදී අපිට ලැබෙන දුරාවලියක් විදිහට සැකසෙන්නේ. මේ කරුණු ගැන සලකා බලනකොට රැකියා අපේක්ෂිත දරුවෙක් විදිහට සුභවාදීව හිතන්නට, සුභවාදී ආකල්ප ගොඩ නගා ගන්නට, ස්වයං සඵලත්වයේ වගේ දේවල් අපි ගොඩ නගා ගත යුතුයි. ඒ වගේම අපිට අනාගතයේ අපිට ඇති වෙන ගෝලීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මේ හැම දෙයකම යලි නැගිටීමේ අදහසක් හිතේ තියාගෙන අපි ඉදිරි දැක්මක් ඇතුව ජීවත් වෙන්නට අවශ්‍ය වෙනවා. මේ වගේම අපි දිනුවන් පිළිබඳ කතා කරගෙනකොට අපිට දැනුණා ඔවුන් ජීවිතය ජයගත්ත විදිය, ඔවුන්ගේ බානපසු බට උත්සාහය, ඒ වගේම ඔවුන්ගේ ධෛර්ය සම්පන්න බව මේ හැම දෙයක් තුළින්ම ඔවුන් ජීවිතයේ දිනුවන් විදියට අපි සලකනවා. ඒ අනුව තමන් සතු විශේෂිත හැකියාවන් හඳුනාගෙන තම රුචිකත්වයට ඉඩ දීලා රුචිකත්වය වර්ධනය කරගෙන ඉදිරි දිනුවන් විදිහට
ඔබට යන්නට අවස්ථාව උදා කර ගන්නට පුළුවන්. ඒ වගේ මේ සඳහා සැදී පැහැදී සිටිනවා අප දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විදිහට, එහෙම නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහ වෘත්ති මාර්ග උපදේශක නිලධාරීන් විදිහට ඔබ වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ බතර මුල්ල ප්‍රධාන කාර්යාලයේ අපේ නිලධාරීන් මේ සඳහා අවස්ථාව ඔබට දෙන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ සඳහා ඔබට වැඩිදුර විස්තර ලබා ගැනීමට අපේ වෙබ්සයිට් එකට පිවිසෙන්නට හැකියාව තියෙනවා www.dome.gov.lk. ඒ සඳහා ඔබට අපේ Facebook පිටුවට පිවිසෙන්නට පුළුවන්. මේ සඳහා ඔබට අපේ YouTube channel එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඒ සඳහා Inspire Career YouTube channel ඔස්සේ සම්බන්ධ වෙන්නට පුළුවන්. උපාධි අපේක්ෂිකාවන් සහ අපේක්ෂකයන් විදිහට අද දින වැඩසටහනට සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වන අතරම මේ සඳහා අපේ දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට්ස්, YouTube, Facebook මේ හැම එකක් කරාම ඔබට සම්බන්ධ වෙන්නට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. අද වැඩසටහන සඳහා සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.